කන්දලේ දෙහිවත්ත මේන්ම ගම්මානයට කඩාවැදුණු වනලින් පළපාහැරිම සඳහා ඒ බෙහෙවුම ක්‍රියාත්මක කෙරුණා. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ වල් බිහිවී ඇති වැව් දෙක ප්‍රතිසංස්කරණය කරන තෙක් වනාලි ගැටලුව නොවිසඳෙන බවයි. කන්තලේ දෙහිවත්ත මේන්ගම ගම්මානයේ ඇති පැරණි වැව් දෙක සෝමාවතී රක්ෂිතයෙන් පැමිණෙන වනාලින්ගේ නවාතැන් දෙකක් බවට පත්ව අවසන්. කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොවීම නිසා විනාශ වී ඇති මේ වැව් අද දිස්වන්නේ සාමාන්‍ය ඉඩම් ලෙසයි. එහි දබල් කාලයේ පවා වනාලි රංචු දක්නට ලැබෙනවා. මේ වනාලින් රාත්‍රී කාලයේ ගම්මානයට වැදී වගා විනාශ කර යෑම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ අල්ල ජනපදයේම මේ මහවැලිගඟෙන් වතුර ගන්න පුළුවන් වැව් දෙකක් තියෙන්නේ. මේ මේන් ගම් වැවයි කාංගවිලී වැවයි දෙක විතරයි. මේ වැව් දෙක මහා කැලෑවෙන් යට වෙලානේ තියෙන්නේ. මේ මිනිස්සු කුඹුරු කරලා තින්නෙත් මේ වැව් දෙක වටේට. ඉතින් මේ කුඹුරු වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්න විදියක් නැහැ. අලි ඇවිල්ලා ගාල් වෙනවා මේ වැව් දෙක. මේකේ මාළුක දෙයක් කරන්න නැහැ. මේක පොඩි වැඩක් තියෙන්නේ. මේ කැලෑවට සුද්ධ කරන දේ තමයි අපි මේ බලධාරීන් ඉල්ලා සිටින්නේ. ගම්වාසීන්ගේ ඉල්ලීම අනුව කන්තලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ එහි පැමිණියා. වනාලින් සිටි ස්ථානයේ නිශ්චිතව හඳුනා ගැනීමෙන් පසු රාත්‍රී 7ට පමණ මෙහෙයුම ආරම්භුණා. වනජීවි නිලධාරීන් පැවසුවේ වනාලින් චුන්නක්කාඩු රක්ෂිතයට පළවා හැරීමට හැකි වූ බවයි. අලි රංචු යලි පැමිණ නවාතැන් ගැනීම වලකමින් වල් බිහිවී ඇති වැව් දෙක ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.